มันได้ชุดที่อาลูติเกอร์ของบาลมูอย่าลูแฮมมินโนเนเดวิดิลล่าเอ๊ะพารีนักกินทำไมชุดที่ตัวเองพูดเตะแฮมมูไม่อาลูนักกินนะนักที่เชฟดิ้งอินเน่กินน้ำวิลล่าล่ะสนุกสัตว์ตุ้งจริงอินน่ะชุดที่มาลติกาสามัยมาต้อนอืมฮานักกินทำไมล่ะนะพารีไอโบนคืออะไรสิมูไอโบนตัวเองพูดเตะว่าแล้วแฮมมูทำไมเดมอปิวแฮมมูทำไมไอโบนแต่มันด้านหน้าที่ชะตาตัดเด็กก็ตุ๊กเอร์ไลบ์บอกว่าเขียนว่าเขียนอะไรนี่สิฮะเรที่ชะกุดมาดินสองเอกเขียนว่าฮะเกนินะ Good morning to you Good morning to you Good morning dear children Good morning to you ಏನಂದ ಟೀಚರ್ ಟೈಪ್ ಗುಡ್ ಮಾರ್ನಿಂಗ್ ಕೇಳ ಬಲನೆ ಅಲೋ ಹೆಮೋಮ ಗುಡ್ ಮಾರ್ನಿಂಗ್ ಟು ಯು ನೇ ಹೋಮ ಹಂದಾಯ್ ಲೆಸನ್ ಮಲ್ ಮಲ್ ಕ್ಲಬ್ ಪೆಕ್ ಹದ್ದೆ ಅಂದ ಚುಟಿ ಆಲುವನೆ ಮಲ್ 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 ඔම හොඳයි ඉතින් කොහමද හොඳට දා කාලය ගත කරනවා නේද මයි දූල පුතාලා ගෙදරට වෙලා නිමඩුවේ ඉන්න ගමන් පොත්පත්වල වැඩ කරනවා ඈ ඊට පස්සේ චිත්‍ර අඳිනවා කුරු ලියනවා ගණන් හදනවා නිර්මාණ කරනවා නේද ආ හරි අදත් අපි ලස්සන වැඩක් කරමු අද ටීචර් පුතාලට කියලා දෙන්න යන්නේ කතන්දරයක් අහන ගමන් කොහොමද අපි චිත්‍රයක් අඳින්නේ කිය කතන්දරයට අදාළ වෙන විදිහට චිත්‍රයක් අඳින්නේ කොහොමද චූටි කතන්දරයක් ඔය අපි ඉස්සර කතන්දර කියන්නේ ඔන්න කොමත් එක රටක හිටියා නාරියේ මේ නාරියට හොඳටම බඩගිනි වෙලා ඔන්න කැලෑවේ යනවා එහෙම කතන්දර කියලා දෙන්න නේද නාරියා සහ මිදිවැල ඊට පස්සේ නාරියා දැක්කා උස ගහක ඇතිලා තියෙන මිදිවැලක ගෙඩි ඇදලා තියෙනවා මිදි පොකුරක් දැක්කා ඔය විදිහට කතන්දර පුත් අහලා තියෙනවනේ වගේ චූටි කතන්දරේ අහගෙන ඉන්න ගමන් කොහොමද අපි චිත්‍රයක් අඳින්නේ චිත්‍ර ඇඳන්නේ නේද අපි ගොඩක් චිත්‍ර ඇඳ මන් දන්නවා චූටි දරුවෝ දැන් චිත්‍ර අඳිනවා කියලා හොඳ වැඩක් නේද චිත්‍රයක් අඳිනවා කියන්නේ එහෙනම් මොකද ලෑස්ති කරගන්න ඕනේ පොත drawing book එක ආය අවශ්‍ය වෙන්නේ මොනවාද pastel පෙට්ටිය ඕනේ නේද පාට කරන්න ඕනේ නේ pastel පෙට්ටියේ පාට කුරු ගොඩාක් තියෙනවා හරිම ලස්සනයි පාට 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 කුරු තියෙන්නේ නේද පුතාට කැමති පාටක් ගන්න පුළුවන් හරි ලෑසි කරගමු පැන්සලක් අතට කමන්නේ pastel එක තියෙනවා නම් හොඳයි හරි ලෑස්ති දයාලු හැමෝම එනා හොඳට බලාගෙන ඉන්න ඕනේ ටීචර් කතන්දරේ කියන ගමන් ටීචර් පිටපස්සේ ඕන ඩ්‍රොයිං පොලයක් අලවලා තියෙනවා ඈ ඒකේ චිත්‍ර ටීචර් චිත්‍රය අඳිනවා පුතා අඳින්නේ නැහැ දැන් ඈ ඉස්සර දැන් අපි වෙනදට කරන්නේ චිත්‍ර ටීචර් අඳින විදිහ කියලා දෙනවා පුතාට අඳින්න දෙනවා පුතත් ඒක බලාගෙන අඳිනවා දැන් මුලින්ම පුතා අහගෙන බලාගෙන ඉන්න මොකද කරන්නේ ඇහුම් කන් දෙනවා සහ ඇස් දෙකෙන් බලාගෙන ඇසයි කනයි දෙක තමයි දැන් අපිට ඕන වෙන්නේ තියනා නේද ඇස් දෙකකුත් තියෙනවා කන් දෙකකුත් තියෙනවා අපි බලමු ඇස් දෙකනොයි කන් දෙකනොයි වැඩ අරගෙන අත් දෙකෙන් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා එහෙනම් පුතේ වටපිට බලන්න එපා හොඳට ඇස් දෙකෙන් ටීචර්ගේ මේ බෝඩ් එක දිහා බලාගෙන ඉන්න ඕනේ ඊට පස්සේ අහගෙන ඉන්න ඕනේ ටීචර් චූටි දේවල් ටික කිය කියා තමයි අඳින්නේ අඳිනවා පාඩ කරනවා ඔක්කොම කරනවා ඊට පස්සේ තමයි පුතා පටන් ගන්න හරි රෙඩි වෙමු බලන්න එහෙනම් දැන් මං හිතනවා චූටි පුතාලට ටීචර්ගේ බෝඩ් එක හොඳ පැහැදිලිව පේනවා කියලා හරි දැන් ගෙදර සද්ද කරන්න එපා කියලා අම්මිට කියන්න පුතා අහගෙන ඉන්න අපි බලමු කතන්දරයකින් කොහොමද චිත්‍රයක් අඳින්නේ කියලා. ඔන්න මේ අභ්‍යාසය අපේ අම්මලාට පුළුවන් ගෙදර ඉන්න ගමන් චූටි දුව පුතා එකතු කරගෙන කරන්න. ඉස්සරෝම අම්මා කතන්දරය කියන ගමන් චිත්‍රයක් අඳින්න.
ඊට පස්සේ කතන්දරේ මතකින් අහගෙන බලාගෙන ඉන්න පුතත් අරන්. මං හිතනවා ඒක මතක තියාගන්න හොඳම ක්‍රමයක් කියලා. හරි. ඔන්න පුතේ එක දවසක ලස්සන උදෑසනක් තිබ්බා. ඒ ලස්සන උදෑසන අහගෙන ඉන්න දැන් ඈ කඳු අතරින් ඉරමාම එවිලා බලනවා. ලස්සන උදෑසන කඳු අතරින් ඉරමාම එවිලා බලනවා. එහෙනම් ටීචර් දැන් ඉස්සරවම කඳු පන්තියක් අඳින්න. ඔන්න බලාගන්න ටීචර් කඳු පන්තිය අඳින්නේ කොහොමද කියලා. කඳු පන්තියක් තියෙනයි කියන්නේ කඳු ටිකක් තියෙනවා මෙන්න මේ විදිහට. දැන් පුතාට පේනවා. කඳු පන්තියක් පේනවා. පේනව නේද? දැන් මොකද කරන්නේ? මෙන්න මේ කඳු පන්තිය ටීච ඉක්මනින්ම පාට කරන්න ලෑස්ති. බලාගෙන ඉන්න දැන් මේ එක උදෑසනක ලස්සනට ඉර පායලා තියෙනවා කඳු පන්තියක් තියෙනවා. දැන් ලස්සනට ඉර මාම බලාගෙන ඉන්නවා පායලා තියෙනවා. එතකොට ඉස්සරෝම ටීචර් කඳු ටික අඳිනවා ඇඳලා ඉක්මනින් ටීචර් පාට කරනවා. මම දැන් ටීචර් මෙහෙම පාට කරනවා. පුතා දැන් මේ ටික බලාගෙන ඉන්නේ. ඇයි මේ ටීචර් කොළ පාට ගන්නේ? කඳු පන්තියේ ගස් තියෙනවා නේද පුතේ? ඈ කඳු වල ගස් තියෙනවා නේද? ඈ ඉතින් ඒ නිසා තමයි කොළ පාටින් තමයි අපිට ඇතර පේන්නේ ගස් නේද? ඉතින් ටීචර් කොළ පාට ඉක්මනින් ගා ගන්නවා පුතාට පෙන්වන්න ඕන නිසා. අපි දැන් කතන්දරය අහගෙන ඉන්න එකමත් එක රත් දවසක ලස්සන තිර පායලා තියෙනවා කඳු පන්ති දෙකක් අතරින්. දැන් ඔන්න පායලා තියෙනවා. දැන් කඳු පන්තිය තමයි මුලින්ම අඳින්නේ ටීචර්. ඊට පස්සේ අඳිනවා ඉර මාමා. ඉර මාමා හොරෙන් ඔන්න හිමීට බලාගෙන ඉන්නවා. දැන් කඳු වස්සේ කඳු පන්තියක් තියෙන්නේ. කඳ ඇඳලා දැන් ටීචර් පාටක් කරා. දැන් කවුද අපි අඳින්නේ ඊළඟට? ඉර මාමා. ඔන්න ටීචර් ඉර මාමා වඳින්න යන්නේ. දැන් ඉර මාමා. දැන් බලාගන්න. මාම දැන් මේ කඳු අතරින් හිමීට පායගෙන එන්නේ නේද පුතේ? ඔන්න ඉර මාම කඳු අතරින් හිමීට පායගෙන එනවා. හරිම ලස්සනට. ඉර මාමගේ ලස්සන රැස් අරල්ලක් තියෙනව නේද? ඈ පුතා දකින්ව නේද ඉර මාමගේ ලස්සන රැස් අරල්ලක්? මෙහෙම දිග පොට ඉරි ටිකක් තමයි ටීචර් අඳින්නේ. ඔන්න ඉර මාමා පායලා තියෙනවා. දැක්කද ලස්සන උදෑසන? ලස්සන උදෑසනක කඳු අතරින් ඉර මාමා එවිලා බලනවා. ඒ උදෑසන ලස්සන විලක් තියෙනවා. මොකද තියෙන්නේ පුතේ? ලස්සන විලක්. උදෑසන ලස්සන විලක් තියෙනවා. ඔන්න දැන් ටීචර් විලා දෙන්නයි යන්නේ. විලා. ඈ විලා දැක්කලා තියෙනවද පුතාලා? දැක්කලා තියෙනව නේද? ඔන්න විලා කලින් දැන් අපි අඳින්නේ විලා. ඒ කියන්නේ පුතේ පොකුණු එහෙම තියෙන්නේ. ඈ විලා. ඕලු නෙළුම් මානේ මල් පිපිලා තියෙනව නේද? දැන් ඔන්න මේ විලේ මේ තියෙන්නේ විලා. මේ විලේ වාතුර. ලස්සන නෙළුම් මල් පිපිලා තියෙනවා. මොනවද පිපිලා තියෙන්නේ? නෙළුම් මල්. ඔන්න දැන් ටීචර්ට නෙළුම් මල් අඳින්න වෙනවා. ඔන්න බලාගන්න ඉස්සරෝම නෙළුම් මලේ නැට්ට අඳිනවා.
දැන් ඕන්න ටීචර් නෙළුම් මලක් හදින්නයි යන්නේ. බලා ගන්න මේ. මෙහෙම. ටීචර් නෙළුම් මලක් ඇඳ. ටීචර් එක පාට පෙරනවා. දැන් කොලත් ඕනේ නේද? මෙන්න කොල. ලස්සන විලක් තියෙනවා ඒ විලේ නෙළුම් මල් තියෙනවා කීපයක් මන් දෙමු නේද මන් දන්නවා මගේ පුතාලා ලස්සනට මේක අහගෙන ඉන්න ගමන් හොඳට ලස්සනට චිත්‍රයක් අඳී කියලා නිසා බලාගෙන ඉන්න තව මල් කීපයක් අඳිමු ටීචර් පොහොට්ටුත් අඳිනවා මෙන්න පොහොට්ටුවක් තියෙනවා නෙළුම් මල් පොහොට්ටුවක් අන්ද අන්නම චිත්‍ර අඳින්න පුතාලා ගොඩක් කැමතිනේ දැන් මොකද උනේ ලස්සන උදෑසනක ඉරමාමා කඳ අතරින් එවිලා බලනවා ඇ ලස්සන පොකුණක් තියෙනවා ඒ පොකුණ ලස්සන වෙලා තියෙන්නේ ඇයි නෙළුම් මල් පිපිලා තියෙන හින්දා නේද ඔන්න අපි ඇඳා තව එක මලක් හදිමු නේද මේ විලේ පොකුණේ කැමති විදිහට මල් අඳින්න පුතාට පුළුවන්. ඒ මල්වල පැණි බොන්න උදෙම සම නල්ලු පියාඹගෙන එනවා කවුද පියාඹගෙන එන්නේ සම නල්ලු නේද එහෙනම් අපිට සමනලේ කඳින්න වෙනවා ඈ ඔන්න ටීචර් සමනලේ පුත් අදිනවා චුට්ටි සමනලේ කඳින්න ඕනේ නේද කීප දෙනෙක් කඳිමු සමනල්ලු මී මැස්සෝ හැමෝම වාගේ නම පැණි බොඩ නේද අපිට යාලවත් ලස්සනට පාට කරගන්න පුළුවන්.
ඉරමාම කන්ද අතරින් එවිලා බලනවා. විලේ ලස්සන නෙළුම් මල් පිපිලා තියෙනවා. ඒ නෙළුම් මල් වල පැණි බොන්න සමනලු පියාඹගෙන එනවා. මේ ටීචර් අඳින්නේ සමනලු. පාට පෙට්ටියේ කැමති පාටකින් පුතාට එයාව ලස්සන කරන්න පුළුවන්. කැමති විදිහට ලස්සන කරන්න. එකද ඔන්න දැන් මං හිතනවා චූටි බබාලට ලස්සන උදෑසනක චිත්‍රයක් අඳින්න කිව්වොත් මෙන්න මෙහෙම අඳින්න පුළුවන් නේද? දැන් මොකද කරන්නේ? මේ අහස ලස්සනට නිල් පාටින් අපිට පාට කරන්නත් පුළුවන්. පුතාට නැත්තම් ලස්සන වලා කුළු ටිකක් අඳින්නත් පුළුවන්. කඳු බත්තලින් ලස්සනට වලා කුළු තියනවා මේ විදිහට. ඔන්න අපේ චිත්‍රය අපි ලස්සන කරලා ඉවරයි. කතන්දරේ තැහැව්වා, ඒ කතන්දරේ අහන ගමන් ලස්සන චිත්‍රයක් අපි ඇන්දා. ලස්සනට පාට කරන්නත් පුළුවන් පුතාට දැන්. කොහොමද ලස්සන උදෑසනක් තියෙනවා. කඳු පන්ති අතරින් ඉරමාමා ඉබිල බලනවා. ඊට පස්සේ ලස්සන විලක් තියෙනවා. ඒ විලේ නෙළුම් මල් පිපිලා තියෙනවා. ඒ නෙළුම් මල් වල පැණි බොන්න සමනල්ලු වෙනවා. අන්න පොඩි කතාව. ඒ පොඩි කතාව පුතා චිත්‍රයකට නැගුවා. ඉතින් පුතා කැමති නම් තව පුතාට දේවල් තියෙනවනේ එකතු කරන්න. ඒ දේවල් ටික එකතු කරන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? පුතාගේ වාරේ දැන් නේද? පුතාගේ වාරේ දැන්. පුතා ලස්සනට මේ චිත්‍රය අඳින්න ඕනේ කතන්දරේ මතක තියාගෙන. අපි කවුරුත් හෙල්ප් කරන්නේ නැහැ පුතාට. පුතාට කැමති විදිහට තව දේවල් එකතු කරලා දැන් මේ විලේ මාළුවෝ ඉන්න බැරිද? පුළුවන් නේද? මාළුවෝ ඉන්නත් පුළුවන්. ඉතින් මාළුවෝ කීප දෙනෙකුත් අපිට ඉන්න පුළුවන්. එහෙනම් හිතයන් අන්නේ නිසා පුතාගේ සිතුවිලි තව වැඩිපුර තිනවා. ඒ දේවලුත් චිත්‍රෙට එකතු කරලා මේ කතන්දරේ චූටි මේ කතාව ලස්සනට මේ විදිහට චිත්‍රයකට නගන්න. එතකොට ලස්සන උදෑසනක් පුතාට චිත්‍රයට අඳින්න පුළුවන්. හරි, එහෙනම් දැන් රෙඩි වෙන්න යාළුවෝ හැමෝම. දැන් අඳින්න පටන් ගන්න යාළුවෝ හැමෝම. දැන් මතකෙන් අඳිනවා. ඔන්න අපි කවුරුත් දැන් ශබ්ද කරන්නේ නැහැ. නිශ්ශබ්දයි පුතාට අඳින්න තියෙන්නේ. පුතා ලස්සන කතන්දරය අහගෙන හිටියා වගේ ලස්සනට චිත්‍රය. එහෙනම් පුතේ ලස්සනට මේ විදිහට කතන්දරය දැන් අහගෙන නැයි මේක දිහා බලන්න එපා. මේක දිහා බලන්න එපා. අහගෙන හිටියා මොකද්ද කතන්දරේ ටීචර් කියලා දුන්නේ? ඒ ලස්සන උදෑසනක කඳු අතරින් නිරමාම එබිලා බලන ලස්සන විලක් තියෙනවා. ඒ විලේ නෙළුම් මල් පිපිලා නෙළුම් මල් විතරක් නෙවෙයි ඕළු නෙළුම් මානේ ලෝණ විලක් වෙන්න පුළුවන්. ඒ පිපිලා තියෙනවා. ඒ විලේ මල් වල පැණි බොන්න සමනල් වෙනවා. පුතේට තව කට්ටිය එකතු කරන්නත් පුළුවන්. සමනලු විතරක් නෙමෙයි මී මැස්සොත් එනවා කියලා හිතන්න. ඒක දෙගොල්ලොම ඇන්ද. ඉතින් මාළුවොත් ඇඳගිට ඔන්න ඔය ටික ලස්සනට චිත්‍රෙට ඇඳලා ටීචර්ට එවන්න පුළුවන් නේද යාළුවන්ට? ටීචර්ට එවන්න බලන්න. එහෙනම් දැන් හිමීට වාඩි වෙලා චිත්‍රය අඳින්න ලස්සන. ඔය විදිහට තව එකක් අම්මිගෙන් කතන්දරයක් අහගෙන ඌටි කතන්දරයක් අහගෙන ඒ දේ චිත්‍රෙට ඇඳලා ටීචර්ට එවන්න. මං හිතනවා වැඩ ටික කරයි කියලා. එහෙනම් පුතේ දුවේ ටීචර් ගිහින් එන්න. ආයිබෝවන් ඔයාලා හැමෝටම බුදු සරණයි.